हाय मम जनित अद मंग वाला इंट्रोड्यूस करवा ड्राई पेस्टल एमना ड्राई पेंसिल सेट का मीट कलिंग वाताबक मम ड्राई पेंसिल ड्राई पेस्टल वाला इंट्रोड्यूस कर लीलतीनवा विनाथ ब्रांड लाइरा की ब्रांड वाला इंट्रोड्यूस कर लुना बलपुन अति कौर हर इन मम्मी हर लिंक दीना एक आर्ट डेकर गेलो वाला टे एक बालान ना पुलवा इतने आधे दवसे अभी बालान ना दाने क्रेट कलर किया ना मैंने में पेंसल सेट टेका क्या ना इतने मैंने में पेंसल अभी पॉट डा बॉक्स एक ओपन कर ला बाला मो कोहमत पेंसल थी ये ने किया ला मैं तो ना ड्राई पेस्टल्स वाले टा आमतौर पर तावे पेस्टल्स देखा तिबुना ऑयल किया ला नाम कर रहो मंग इस तरह लामो वाला टा ऑयल किया ला नाम कर रहो पेस्टल्स देखा पेन्ना नाम मैं दिए ने ये पेंसल देखा मैं के संधान कर ला देना क्रेट कलर सेपिया डार्क ऑयल सेपिया लाइट ऑयल කියලා මේක සඳහන් කරලා තියෙනවා ඒ වගේම නම්බර් එක නම්බර් 2 කියලා තමයි දෙකේම සඳහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කියලා සඳහන් කරලා තියෙනවා ඒ කියන්නේ මේ පැන්සල් හදන්නේ ඕස්ට්‍රේලියාව නිසා මේ ගැන අපි බලමු අපේ ටෙස්ටින් එකේදී අද ටෙස්ටින් එකක් තියෙනවා මේ තියෙන්නේ මේන්ලි ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න හදන පැන්සල මේකට තමයි මම නම් වැඩියත්ම කැමති ක්‍රේට කලර් ෂේපියා ඩාර්ක් පැන්සල් මෙතන තියෙනවා ඒ වගේම වයිට් वाइट चौक तीयनवा शुन ड्रई तीयनवा सेफिया लाइट तीयनवा थिंक विन वगेम अदा मे वीडियो स्पॉन्सर कराने नेहा रजिस्ट्रेशनर्स थिंक वाला मे देवाल मिलदी गुला नेहा रजिस्ट्रेशनर्स गिहिला वेबसाइट थ्रू ओडगर एमंदा मम्मी पल दिन कंटाक्ट डीटेल्स कथा करला वाला मे देवाल गिदरट गिन्न गुलवांग वाट गिदरट गिन्न गट सीओडी कैश ऑन डेलीवरी विधि गिन्न गुलवांग इतकोट आट वो सल हदसी परून मुकदम सलिगे वेल ना आवट पास सलिगे वेल गुलवा ඉතින් ඒ පහසුකමත් මේ කට්ටිය දෙනවා බය වෙන්න දෙයක් නැහැ මොකද ෆිසිකල් ස්ටෝ එකක් තියෙනවා මෙයාලගේ හොඳ ආර්ට් මැටීරියල්ස් විකුණන ලොකු වයිඩ් රේන්ජ් එකක ප්‍රොඩක්ට්ස් තියෙනවා ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඔයාලට ගිහිල්ලා එතනින් මිලදී ගන්න උනත් පුළුවන් ඒ වගේම තව වැදගත් කාරණාවක් තියෙනවා ඔයාලට කියන්න ඒ තමයි ඔයා තාමත් චිත්‍ර අඳින්න කොටුක ගහනම් එහෙමත් නැත්නම් ඔයා තාමත් ට්‍රේස් කරනවා නම් ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි වැඩක් කරනකොට ට්‍රේස් කරන එකවත් කොටු ගහන එකවත් ගැන නෙමෙයි මම මේ කියන්නේ ඔයාට කොටු ගහන්නේ නැතුව ට්‍රේස් කරන්නේ නැතුව ඩ්‍රෝවින් එක කඳින්දි ලොකු ලොකු ගැටලු තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ බේසික් ඩ්‍රෝවින්ග්ස් වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා එහෙම නැත්නම් ඔයාගේ ස්කිල්ස් වල ලොකු ගැටලුවක් තියෙනවා ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක් අනිවාර්යයෙන්ම චිත්‍ර ඇඳීම කියන ක්‍රියාවලිය කරන්න ඕන ඒක ප්‍රැක්ටිස් කරන්න ඔයාලට පුළුවන් මගේ ඇඩ්මිට් ස්ටුඩියෝස් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙලා චිත්‍ර අඳින්න. ඉතින් ඒ ගැන විස්තර මම මෙන්න මේ පල්ලෙහා මෙන්න මෙතනින් දාලා තියන්නම් විස්තරේ මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටික ඒ කන්ටැක්ට් ඩීටේල්ස් වලට කතා කරලා ඔයාලට ඩිරෙක්ට් කෝල් එකක් ගන්න පුළුවන් WhatsApp through message එකක් දාන්න පුළුවන් දාලා මාත් එක්ක සම්බන්ධ වෙලා මාත් එක්ක ඉගෙන ගන්න පුළුවන් අපේ ක්ලාස් එක ඇතුලේ ඉස්සරහට ක්ලාසස් අලුත් ඒවාත් පටන් ගන්නවා ඒ වගේම තමයි පේන්ටින් ක්ලාස් එකක් කරගෙන යනවා ඒකටත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු ඉක්මනට අර පැන්සල් වල ටෙස්ටින් එක මොන වගේද කියලා බලන්න. එහෙනම් අපි බලමු මේ පැන්සල් ටික කොහමද වැඩ කරන්නේ කියලා. ඔයිල් පෙන්සිල්ස් ටිකයි ඩ්‍රයි පෙන්සිල්ස් ටිකයි දෙකම මම මෙතෙන්දි වැඩේට ගන්නවා. මුලින්ම මම ඩ්‍රයි පෙන්සිල්ස් ටික තමයි ගන්නෙ. මගේ ගාව ඩ්‍රයි පෙන්සිල්ස් හතරක් තියෙනවා. සේපියා ඩාර්ක් පෙන්සලක් තියෙනවා මගේ ගාව. इट पास शुन ड्राई पेंसिल शेपिया लाइट अतीनवा वाइट चौके अतीनवा मुलिम शुन ड्राई पेंसिल मे विजी पाटकर गे बलम मे पेंसिल मोन वगे दिखाईपारक मंग एक उड़ेक गागत्ता अर की वगेम ड्राई पेंसिल तमाइ मेक कुटकुड़ हेमतनम गैवेनवा अभी पड़ी ट्रांसिशन कूद बल मे विधि अट मेक शनु इन पेंसिल इतकोट सेपिया लाइट अभी बलम कुटू मे विधि अर कलिंग वगेम तो शनु इन पेंसिल वगेम මේකත් ගාගෙන බලමු අපි මොන වගේද කියලා මේකත් එක උඩයක ටික වෙලාවක් මම ගා ගන්නවා කීප වතාවක් මම ගා ගන්නවා ඩ්‍රයි පැන්සලක් නිසා ඉතින් හොඳට ගෑවෙනවා ට්‍රාන්සිෂන් එකකුත් අපි කලින් එක වගේම බලමු මොන වගේද කියලා
ඉතින් මෙතෙන්දි කඩදාසිය විදියට මම පාවිච්චි කරන්නේ මගේ ආර්ට් ජර්නල් එකක් සේපියා ඩාක් එක අරගෙන බලමු සේපියා ඩාක් එකත් එහෙමයි ඉතින් මේවයි පාටවල් විතරයි වෙනස් ෆීල් එක හැම එකක්ම එක වගේ සේපියා ඩාක් එක ගොඩක් ඩාක් එක දුඹුරු පාටක් තමයි තියෙන්නේ ට්‍රාන්සිෂන් එකත් බලන්නකො ඔයාලා මොන වගේද කියලා මම මේ පැන්සල් අමුතුවෙන් උල් කරගත්තේ නෑ පැන්සල එනකොට තිබිච්ච තුඩම තමයි මේ තියෙන්නේ වයිට් එක අපි වෙනම ඇඳලා බලමු මොකද ඒකේ අපිට ට්‍රාන්සිෂන් ඇඳලා පෙන්වන්න තරම් දෙයක් නැහැ මගේ පේපර් එක ගොඩක්ම වයිට් පේපර් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඕෆ් වයිට් පේපර් එකක් ඒ නිසා මම මේ විදිහට වයිට් පාවිච්චි කරාම ඒක චුට්ටක් පේනවා ඒ වගේම තමයි අර කලින් ඇඳපු ට්‍රාන්සිෂන්ස් වල අපි වයිට් එක ගෙනියලා බලමු මේක කොහොමද බ්ලෙන්ඩ් වෙන්නේ කියලා ගැටලුවක් නැහැ බ්ලෙන්ඩ් වෙනවා ට්‍රාන්ස්පරන්ට් ගතියක් පොඩි තියෙනවා මේවයි හැබැයි මේකත් ඩ්‍රයි එකක් තියෙන්නේ චෝක් එකක් තියෙන්නේ ඉතාමත් ෆයින් ග්‍රේන් එකක් තියෙන චෝක් එකක් තමයි මේ පැන්සල් වල තියෙන්නේ චාකෝල් එක යූස් කරන්න ගොඩක් හොඳ වේවි අපි ඊළඟ දවසේ බලමු මේක චාකෝල් එක යූස් කරද්දි මොන වගේද කියලා ෂන්ගුයින් එක කියලා කියන්නේ මම ටිකක් වැඩිපුර ආස කරන කල එකක් ස්කෙචින් වලට එහෙම සෑහෙන්න වැදගත් ඉතින් ඒකටත් අපි සුදු පාට කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා බලමු ඔයිල් පෙන්සිල්ස් දෙකත් මම මෙතෙන්ට ගන්නවා සේපියා ඩාක් සේපියා ලයිට් කියන පැන්සල් දෙක තමයි මට නෙහරි ස්ටේෂනර්ස් එකෙන් එවලා තියෙන්නේ සේපියා ලයිට් එක තමයි මුලින්ම අරගෙන බලන්නේ මේ විදියට පොඩි කොටුවක් ගහලා ඒක ඇතුලේ අපි ෂේඩ් එක දාලා බලමු දෙතුන් පාරක් ඒක අතර කලින් වගේම එක මත එක ගා ගන්නවා ඒ වගේම ඊට පස්සේ පොඩි ට්‍රාන්සිෂන් එකකුත් බලමු ඒක මොන වගේද කියලා ඉතින් මෙතෙන්දී අපිට පැහැදිලිවම බලා ගන්න පුළුවන් ඩ්‍රයි පැන්සල් වගේම තද්දට මේ පාටවල් වදින්නේ නැහැ පොඩි ලාගතියක් වගේ තියෙනවා ඒ වගේම තමයි ගෑවෙන්න ටිකක් විතර හොරයි මේවා ඉතින් එක එක ඇප්ලිකේෂන්ස් වලදී අපිට එක එක විදියට මේවා පාවිච්චි කරන්න පුළුවන් මේවා හදලා තියෙන්නේ මේ විදියට මේ සේපියා ඩාක් එක ඒකත් අපි ට්‍රාන්සිෂන් එකක් බලමු ඒකෙත් මොන වගේද කියලා අපි අර කලින් කරපු ඩ්‍රයි පැස්ටර්ස් නැත්නම් ඩ්‍රයි පෙන්සිල්ස් ටික අපි අතින් බ්ලෙන්ඩ් කරලා බලමු කොහොමද බ්ලෙන්ඩ් වෙන්නේ කියලා. ඇත්තටම හොඳට බ්ලෙන්ඩ් වෙනවා මේවා. ඇඟිල්ලෙන් බ්ලෙන්ඩ් කරනකොට හොඳට බ්ලෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ අර ඕනවට වඩා බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. සාමාන්‍ය දුරකට හොඳට බ්ලෙන්ඩ් වෙනවා. වැඩක් කරගන්න ගියාම හරි ලේසියෙන් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. වයිට් එකත් එක්ක එහෙම ගොඩක් හොඳට බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් මේ පැන්සල් ගැන ගත්තොත් මේවා ගොඩක්ම හොඳයි. මම මොනෝ සීරෝ ඉරේසර්කින් ඉරේස් කරලත් බලුවා මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේන්නේ මේ පැන්සල් ටික ඉරේස් කරලා බලනකොට කොහොමද තියෙන්නේ කියලා ඉරේස් වෙනවද කොච්චර ඉරේස් වෙනවද කියන එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ අදහස නම් මේ පැන්සල් ගොඩක් හොඳයි. මගේ පෞද්ගලික මතය අනුව නම් මට ඔයිල් පැන්සල් වලට වඩා ඇත්තටම හරියන්නේ ඩ්‍රයි පැන්සල්. ඔයිල් පැන්සල් වලට කොහොමත් මං කැමති නෑ කොහොමත්. දැන් දකින්න ඇදිනේ ඔයාලා මේ පැන්සල් මොන වගේද කියලා. මම නම් ඒකෙන් ගොඩක්ම කැමති ෂන්ගුයින් කියන පැන්සලයත් එක්ක වැඩ කරන්න. ඔයිල් පැස්ටල් පැන්සල් ගත්තම ඒවා ටිකක් විතර ට්‍රාන්ස්පරන්ට්. සාමාන්‍යයෙන් පෞද්ගලිකව මම ඔයිල් පැස්ටල්ස් වලට කැමති නැහැ. මේවත් එක්ක වැඩ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒක මගේ පෞද්ගලික දෙයක්. මම ගොඩක්ම කැමති ඩ්‍රයි පැස්ටල්ස් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා ඔයිල් පැස්ටල්ස් වලට කැමති නම් මේ පැන්සල් ඔයාලට පාවිච්චි කරලා බලන්න ඕන. අනිත් එක තමයි මේ පැස්ටල්ස් පාවිච්චි කරද්දී අපි පැස්ටල් පේපර්ස් පාවිච්චි කරන්න ඕන. පැස්ටල් පේපර්ස් පාවිච්චි කරොත් තමයි
තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ අපේ මේ drawings වල. ඉතින් ඔයාලට නැහරකින් ඔයාලට pastel papers පවා මිලදී ගන්න පුළුවන්. ඒකත් මම මෙහෙම මතක් කරන්නම්. ඉතින් මේ pencil ගොඩක්ම හොඳයි. Australian brand එක trust කරන්න පුළුවන් brand එක. මෙයාලා මේව දිගටම ගෙන්නන්න නිසා ඔයාලට මේවා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙම කරොත් ඔයාට මේ වගේ වැදගත් video එකක් ආපු ගමන් බලන්න පුළුවන් notification එකේ. ඉතින් අදට අපේ වැඩසටහන මෙන්න මේ විදිහට ඉවර කරනවා. ආයෙත් දවසක හම්බෙමු. ඔයාලට ආයුබෝවන්. මම ජනිත්.